සහල් ව්‍යාපාරයේ කර්මාන්තර පමණක් නෙවෙයි සමස්ත කර්මාන්ත ක්‍රියාවලියටම දැඩි ලෙසම බලපාන රීති තමයි විදුලි බිල. එතකොට ඒක කර්මාන්තයක් කරලා නිෂ්පාදනය කරලා ඒ පිරිවැය දරන්න බැරි විදුලි බිලක් තිබුණේ නම් රටේ දුන් තත්ත්වය අනුව ව්‍යාපාරිකයෝ කෙසේ හෝ ඒක තම තමන්ගේ ව්‍යාපාරයේ ශක්තිමත් වීම පවත්වා ගන්න ආවිල්ල තියෙන මේ දැක්ක විදුලි බිල අඩු වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ආර්ථිකයේ දිහා බලලා මේක අඩු වීම මේ වෙලාවේ බොහොම හොඳ දෙයක්. ඉදිරියේදී මම හිතන්නේ ඊගා මාසෙ විතර වෙනකොට සහල් වල අඩු වීමක් වෙන්නට පුළුවන් වෙන්නේ තව සතියක් දෙකක් යන්නට ඕනේ. නමුත් සම්බාසා කීරි සම්බා මේ වෙන විට පාලමිලෙන් වැඩි මිලකට තියෙන්නේ මම දන්නේ හැකියාව දිනන නම් කීරිසම්බ සම්බහාල් ටික සම්පකාරව සතුසාලා දෙන්න පාලමිල රටත්ව යම් කිසි තීරණයකට මිලකට මේක වෙළඳපොළ බෙදලා යනවා. මේ අතර රජයේ විසින් ලබා දුන් සහනය පාරිභෝගිකයන්ට ලැබෙනවාද නැද්ද යන සුවපැලීමට පාරිභෝගික අධිකාරිය විශේෂ වැටලීම් කණ්ඩායම් බෙදවීමට කටයුතු කළ බවයි එහි සභාපති TI උඩුවන මහතා සඳහන් කරන්නේ. මේ දවස්වල පාරිභෝගික ජනතාවගෙන් පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි තමයි මේ රජය විසින් අඩු කරන ලද ගෑස් විදුලිය ඒ වගේම අනිකුත් ද්‍රව්‍ය වල මිල අඩු කිරීම පාරිභෝගික ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් ඒ අනුව අපි තීරණය කරා අපේ සියලුම දිස්ත්‍රික්කවල සිටින වැටලීම් කරන නිලධාරීන්ව දැනුවත් කරා. අපි ඊයේ දැනුවත් කරලා දිගටම සෑම තැනක මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමත් ඒ වගේම මෙසේ නොකරන වෙළඳුන් අත්අඩංගුවට අරගෙන නඩු පැවරීමටත් කටයුතු කරන ලෙස ඒ තුළින් පාරිභෝගික ජනතාවට ලාභයක් අත්කර දීම තමයි පාරිභෝගික අධිකාරියේ අභිප්‍රාය. ඇයි මේවා මිල අඩු කරලා නැත්තේ? අඩු කරලා නැත්තම් පාරිභෝගික අධිකාරිය 1977 දුරකථන අංකයට පැමිණිලි කරොත් අපි නිරන්තරයෙන්ම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.